අයු පුවන් පංචිදුවේ පුතේ අදපි සාකච්ඡා කරන්න සූතානම් වෙන්නේ හතර ශේණිය සිංහල, හයවෙනි පාඩම මොකක්ත පුති අපේ පාඩමේ නම රෙදිවියනා මගුලු දැරිය. පුතේ අපිට දැන් ඔන්න අදම තියෙන්නේ ලස්සනම ලස්සන කතන්දරයක් හැබැයි මේක ලංකාව වුණු කතාවක් නෙමේ. මේක ජපානය වුණු කතාවක් මේ අපේ කතන්දරේ පුත්තේ උපටගෙන තියෙන්නේ ජැපනස් ජිර්න් ස්ේවරි. කියන පොතන්. මේ පොත ලියලා තියන්නේ පුතේ ෆ්ලෝරන් සාකේට් කියන කතුවරයා. මේ පොත්තේ අපි අද කියවන කතන්දරේ සිංහලේට පරිවාර්තනය කරලා තියෙන්නේ. චූලානන්ද සමරනායක මහත්මයා. ඒ වගේම පොතේ මේ කතන්දරේ පුතාලගේ පොතේනන් චිත්‍ර තියෙනවා. අද. ඊච මේ කතාවට ඒ චිත්‍ර ඉදිරිපත් කරන්න ෑ. නමුත් පුතාලගේ පොතේ තියෙන චිත්‍ර ඇදල තියෙන්නේ යොෂිසුකේ කොරසාකි කියන චිත්‍රශිල්පිය. ඔන්න දැන් අපි අපේ කතන්දරේ ගැන පුංචි පසුබිමක් ඉගෙන ගත්තන්නේේද පොත්තේ දැන් අපි කියවලා බලමුද මේ ලස්සන කතන්දරේ මොකක් ගැනද මේ අපේ මකුළු දැරිය මොන වගේද මකද වෙන්නේ අන්න කියලා. හරි. ඇත් අතීතයේ කාලික යොසාකු කියලා තරුණගොවියක් හිටිය. මේ ගෝවයාගේ නමමුකදද පුතේ යොසාකු. එක දවසක් කුමරේ වැඩකරමින් සිටියදී සර්පයෙක් මකුලොවෙෙකු අල්ලා ගන්න හදන හැටේ යොසාකු දැක්කා. යොසාකුට මකුළුවා ගැන හරියට දුකහිතුනා. ඇයි පුතේ මකුළුවා ගැන දුකහිතුනේ. රපාදැම්මක්කළු අවල්ල ත්තොත් මක්කුළව මාරණවන නේද එක හින්දඔන්න යසාකුට දුක්ක හිතිලා මකළුවා ගැනවන්න හරිම හොඳ කෙනෙක් නඇතු පොතයෝසාකු කියන්නේ. ඔහු දැල් අරං එතැනට දුවලා? සරපයා බයකර පැන්නුවා ඔන්න යොසාකු අපේ මකුළාව සරුපයාගෙන් බේරගෙන. මකුලොවා තන බිස්සේ හැංගුණා ඒත් ඊට මොහොතකට කලින් ඒ මකුළුවා නතර වෙලා යොසාකුට හිසනමා ස්තෝති කලා වගේ පෙනනා. ඔන්න පුතේ මේ මකුලුවවත් මුණ වගේ මකුළුව එෙක්ද එයා හරි හොඳයි තමන්ට උදව්වක් කරපු කෙනාටයා හිස්ස නමලා යාට පුළුවන් විදියට එයා ඒවෙලාව ස්තූතිකරා. අපිත් එහෙමයි නේද පුතේ වෙන්න ඕන අපිට කවු හරි උදව් කලාම අපි යාට ස්තූතියි කියලා වච්චනකින් හරි අපේ කෘතගුණ සලකන්න ඕන එයාට. දවසක් උදේ. යොසාකු විවේකයෙන් ගෙදර හිටියා. කෞදෝ සිහින් හඬකින් එළිය ඉඳන් කතා කරනවා ඔහුට ඇහුුණ. යොසාකු? යොසාකු! දොරහැරියාම එළියේ ලස්සනගෑනු ළමේ කටගෙන හිටියා. ඇතුම් මහන්න ඔබතුමා රෙදිවියන්නයක්හොයෙනවා කියලා ආරංචි. ගැහැනුළමයා කිව්වා. මෙහෙන් නැවතිලා රෙදවියන්න මට ඉඩදෙනවාද. මේ කැහුවාම යොසා කොට හරි සතුටුයි. ඇත්තටම ඔහු උදව්වට කවුරු හරි සොයමින් හිටියේ. යොසාකු ගෑනු ළමයාට රෙදිවෙන කාමරය පෙන්නවා. ඇය කපු පුොළුන් ටික ලංකරගෙන වැඩ පටන් ගත්තා. අවසා අවසානයේදී ගෑනුළමයා කෙරලතින වැඩ පලන්න යොසාකු කාමරයට ගියා. ඒවන විටත් ඇය කිමෝනෝ අටක්මහන්න ප්‍රමාණවත් තෙති කෑලි අටක්වියා තිබුණා. මොනවද පුතේ කිමෝනෝ කියන්නේ. කිමෝනෝ කියන්නේ ජපාන කාන්තාව අඳින ඇඳුමක් දැන්. අපේ රටේ ලංකාවනන් තියෙනවන අපිට මාවේනික වෙච්ච ඇඳුමක් මොනොුවද. අපේ ඔස්සරිය තියෙනවා. ඒ වගේ තමයි පුතේ මේ කිමෝනෝව කියන්නේ ජපානයේ ගැහැනු අය අඳන, සාම්ප්‍රදාායික යාලටම ආවේනිික වන ඇඳුමක්. යොසාකුට හරි පුදුමයි. එක දවසකට මේ තරම් ප්‍රමාණයක් ක්‍රෙදිවියන්න පුළුවන් කෙනෙකු ගැන යොස්සාකු කවදාවත් අහලා තිබුණෙ නෑ. ඔයාට කොහොමද ඔච්චර රෙදිකොඩක් වියන්න පුළුවන් වුනේ ඔහු ගෑනු ළමයගෙන් නැහවා. ඊට පිළිතුරු දෙනවා වෙනුවට ඇය මෙහෙම කිව්වා. ඔබතුමා ඒ ගැන අහන්න එපා. ඒ වගේම මං වැඩකරන වෙලාවට ඔබතුමා කාමරේට එන්නත් එෙප්පා. ඔන්න පුතේ මකුළු දැරේ අපිදන්න ඇන තාම මෙයා මකුළු දැරියමද කියලනේද. අපි දන්න දැංහට රෙදවියන්නාපු ගෑනු ළමයා කියනවා? මං මේ වැඩ මෙච්චරඉක්මට කරන්නේ කොහොමද කියලා මගෙන් අහන්නත් එපා හැබැයි මං වැඩකරන වෙනාවට කාමණයට එන්නත් එපා කියලා ඔන්න කිව්වා. එහෙත් යොසාකුට තිබුණේ පුදුම කුතුහලයක් ඒ නිසා ඔහෝ දවසක් හෙදිවියන කාමරයේ ජනේලයෙන් හොරෙන් එබිලා බැලුව දුටු දෙයින් ඔොහු හොඳටම පුදුම වුණා. ඒ කාමරයේ සිටියේ ගෑනුළමයෙක් නෙවෙයි කකුල් ලටකින් වයගයෙන් රෙදිවියමින් සිටි විශාලමකුළුවේ කෞතපුත්තෙ කාමරයෙටේ ගෑනුළමයා වෙනුවට ලොකුම ලොකුමක් කොළුවේක්. ඌ රෙදිවියන්න නූල් හදාගත්තේ තමන්ගේ කටින්නා මකුළු දැලකිනුයි. ඒ ඉන්නේ තමන් එෙදා සර්පයාගෙන් බේරාගත් මකුළවාම බව යොසාකු හඳුනා ගත්තා ඔන්න පුතේ එදා යොසාකු මකුළුවාට කරපු උදව්වට තමා මේ මක්කුළුවත් යොසාකුට උදව් කරන්න ඇවිත්තියනන එද පති බලන්න අපි කෙනෙකුට උදව් කලොතුන් අපි නොහිතන වෙලාවල්වලට අපිටත් උදව් ලැබෙනවා ඒ කෙනාගෙන් ඒ වගේම පුතේ හ වටින දෙයක් තමයි තමන්ට කෙනෙක් උදව් කලාම අපිත්තයාට පුළුවන් හැමවෙලාවෙම උදව් කරන්න ඕන නත පුත්තේ හරි අපි බලමීළඟට පුත්තේ ඒ සමගම ඔහුට සියල්ල වැටහුණා මකුළුවා කළගුණ ගන්නා කෙනෙක් දැන්නේ මකුළුවාට අවශ්‍ය යොසාකුට ප්‍රති උපකාරයක් කරන්න ඒ නිසා මකුළුවා ලස්සන ගෑනුළමයකුගේ වේශයෙන් නැවිත රදවියනවා. මකුළුවා කාමරයේ තිබූ කපු පුොළුන් කාලා රෙදිවියන්න නூල් බමාරෙනවා. ඔන්න පුතේ තැන් අපේ මක්කුළු දැරිය තමයිහිෙනං අට ලස්සන ගෑනුලම යනේද. හරි අපි කියවලා බලම තවත් ඉස්සරහට. මකුළුවාට තමාට කරන මේ උදවුවට ස්තුතිකරන්න යොසාකුට වච්චන නෑ. කාමරයේ තිබුණු කපු පොළුන්ටික ඉවරවෙන්නත් ළඟබව ඔහු දැක්කා. යොසාකු ඊට පසුවදා උදෙන්ම කන්දෙන් එහා පැත්තෙ තිබුණ ගම්මානයට ගියා. පොළුන්ටිකක් මිලට ගත්තා. ඒ පොළුන්ටික පොදි පැඳගෙන කරේතියා ගත්ත. ගෙදර එන්න පිටත්වනා අතර මගදී ඉතාම භයානක දෙයක් සිද්දුපුුණා යොසාකු ගිමන් හරින්න මගවාඩියුුණා ඒ වෙලාවේ ඔහු එදා එළවාදැමු සර්පයා හෙමෙහිට පුළුන් පොදියට රිංගා ගත්තා. යොසාකු ඒක දැක්කේ නැහැ හරි වැඩේපුතෙමකද වනේ! අර එදා මකුළුාව කන්නවෙත් යොසාකු එලොපු? සරපයා අරපුළුම් පොදී ඇතුළට හිංඟගත්තයෝසාකු දැක්කෙත් නෑ දැන් සරපයා මේ පුළුම් පොදිය ඇතුළෙ ඉන්නවා කියලා. ඔහුෝ පොළුන් පොදිය ගෑනුළමයාන්ට භාර දුන්නා. ඒ කපු පුළුන් ටික දැක්කාම ගෑනුළමයාට හරි සතුටුයි මොකද ඒ වෙත්තී ගෙදරතිබුණු කපුපුළුන්වලින් රෙදිවයා ඉவரைයි. ඇය පොළුන් පොදියත් රැකිෙන රෙදිවියෙන කාමරයට ගිය. රෙදවෙන කාමරයට ගිය සැනින් ඇය නැවත මකුළුවකු බවට හැරුණා මකුළුවාවේ ඒකයෙන් කපු පොළුන් කන්න පටන් ත් හරි වැඩේනේද පුදෙදැන් අර සරපයක් තේම අල්ලා ඇතුළ ඉන්නම. කාගෙන කාගෙන ගිහින් පුළුන් පොදිය පතුළටම කාලායිවර වුණා. පුළුන් පොදිය සිටිසර්පයා එක පාරිටම මකුළුවා අල්ලා ගන්න පැන්න. ඔන්න දැන් මකද කරේ අරසර්පය පුළුන් ටික කාලා කාලා අන්තිමේටම කණකම්වයා හැංගිලා හිටියයිට පස්ස එක පාරටම අර ගෑනු ළමයව මකුළුව ඇනදැන්ගේ මකුළුාව අල්ලගන්න පැන්න. සර්පයා මහා විශාලෙට කටැරිය බියට පත්මකුළුවා ජනේලෙන් එළියට පැන දෙව්වා සර්පයාවේගෙන් මකුළුවා පස්සෙ පැන්නවා මකුළුවා කොයි තරම් කපුපුළුන් කා සිටියාද කියතොත් ඌට වේගෙන් දුවන්න බැරිවුණා ඇහි පුතේ වේගෙන් දුවන්න බැරිවුණේ මේ මකළුවන්ට එයා කපුපුළුන් කාල කාලාර පුළුම් පොද්දියම කාලනෙහිටි ඉතිං එයාට දැන් කාලා බඩ වැඩිවෙලා එයාගේ ඇගේ පුළුන් ගොඩයි ට යොක්කොමොස දෙගෙන තුවා ගන්න අමාර වුණ. සර්පයා ඉක්මනින්ම මකුළුවාට ලංවුණා. ඒ වෙලාවේ මහ පුදුම දෙයක් සිදුවන. ඉහල අහසේ සිට පහල සිදුවනදේ බලාගෙනයි සිටි. කෞද පුතේ පහල වෙනදේ බලාගෙන හිටිය ඊරදනේද. මකුළුවා යොසාකුට උදව් කල ආකාරය ඉර දැනගෙන සිටියා ඔන්න. මේ මකුළවා කියන්නේ හොඳ කෙනෙක් අනිත් අයටු දව කරන කෙනෙක් කියලා ඉරදැනගෙන හිටියා ඒය නිසා ඉක්මනින්ම හේරුකිරනක් පහලට එව්වා මකුළුවාගේ කටින් එෙලියට ඇඳුණු නූල් පොටේ කෙලවර එමකිරණින් අල්ලාගත ඊට පස්ස එහෙමි හිට මකුළුවා ඉහළට ඇද ගත්තා දැන් මකුළුවා ඉන්නේ සරපයාට ලංවෙන්න බැරි තරම් උට ඔන්න මොකදනය පුතේ දැන් අර සරපය පස්සෙන් පන්නගෙනෙනකොට මේ මකුළවා හොඳ කෙනෙක් නිසා ඉර මොකද කරේ එයාගේට වෙලියා ඉර කිරනක් ඉක්මට පල්ල හාටේවලාර මකුළවාගේ කටේ තිබ නෝල් පොටකින් ඇදලා උඩ්ඩට ඊට අහස්සදිහාට අරගත්තා ඔන්න පොතේ අපි හොඳයිනං අපි අනිත්තායට උදව් කරන හොඳ කෙනෙක් නං අපිට හැමෝමෝ උදව් කරනවා අපි කරදරේකට පත්වුනාම නේද? ඔන්න දැන් කොහොම හරි අපේ මක්කුළු දැරිය ඉඩ බේරගත්ත මේ සර්පයාගෙන්. සර්පයාගෙන් තමා බේරා ගැනීම ගැන මකුළුවා ඉරට ස්තූතිකලා ඇගේ තිබුණු කපුපොළුන්වලින් මකුළුවා ඉහල අහසේ ලස්සන සුදු වලාකුළු රාශියක් ගොතාගෙන ගොතාාගෙන ගියා. ගත පුතේ දැං අපේ මේ මකුළු දැරිය මක්කුළුවා කරේ. මේ අහසේ වලාකුළු ගොඩක් අර තිබ්බ කප්පුලුන්වලින් ගොතාගෙන ගොතාගෙන ගිහිල්ලා. ඉරට උපකාරයක් කරන්න ඕන නිසා. වලාකුළු සුදුම සුදුපාටට සුමුදුවට තිබෙන්නේ. ඒ නිසාලු! ඇයි පුතේ මේ වලාකුළු සුදුපාට සුමුදුවට තියෙන්නේ. ඇයි අර කපුපුළුන් වලින්න ගෙතු වෙන හෙද. අනේ හරිම ලස්සෙනයින ඇත පුත්තේ. වලාකුලටයි මක්කුළුවාටයි ජපානය කියන්නේ එකම නම්මයි ඔන්න පුත්තේ. ඒ තමයි කොමෝ. ජපාන් භාෂාවෙන් පුතේ වලාකුලටමකක්ද කියන්නේ? කොමෝ මකුලවාට කියන්නේ ඒ එත් කොමෝ ඔන්න හරිම ලස්සන කතාවක් නැත පොත්තේ. අපි එහෙමනං මේ කතාවේ අභ්‍යාසත් එක්ක ආය දවසක හමුවම් එතෙක් දුවලපුතා ලැහැමෝටම සුබ්බ දවසක්.